සූර්යකන්දකින ගීතයකතුවේ සියලුම ගීත රචනා කරලා තියෙන්නේ මම. 1993 තමයි මේ ගීත එකතුව අපි ජනගත කරන්නේ. මේ ගීත එකතුව මම නම් කරලා තියෙන්නේ අවිබලය ජඩබලය සියසුනගත් සමයක මිනිස්කම නැගූ විලාපය කියලා. මේ ගීත එකතුව ඒ කාලේ අසීමිත ජනප්‍රියත්වයක් ලැබුවා. ඒ නිසාම චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ 1994 ඡන්ද ව්‍යාපාරයට මේ ගීත බොහොමයක් පාවිච්චි කළා. අවිබලයට ජඩබලයට එරෙහිව ඒ නැවැත්වීමට දෙන දායකත්වයක් නිසා ඒ දේශපාලන භාවිතයට මගේ විරෝධයක් තිබෙන්නේ නැහැ. අවිබලය ජඩබලය මැරබලය රටේ රජකරන සමයක් තමයි මේකත්. ඒ නිසා අපි හිතුවා මේ ගීත අපි නැවත ආවර්ජනය කළ යුතුයි කියලා. ඒ මැතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජයග්‍රහණය කළා. ඊට පස්සේ තමයි අපිට මේ ගැන ජනමාධ්‍ය තුලින් කතා කරන්න අවස්ථාව ලැබුණේ. ඒ අවසරයෙන් අපි ජාතික රූපවාහිනිය වෙනුවෙන් වැඩසටහනක් කළා යුගයක විලාපය කියලා. මේ එම වැඩසටහනේ එන එක ගීතයක්. මාතරගඟේ සිටිනා කිඹුලකි පැටියා කියන ජනප්‍රිය ජනගීතයේ ආශ්‍රිතව 80 දශකයේ අපේ රටේ තිබුණු දේශපාලන වාතාවරණය පාදක කරගනිමින් හාස්‍යෝත්පාදක විදිහට තමයි මෙම ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ. රෝහණ බැද්දගේ ශූරීන් තමයි මේ ගීතයේ සංගීතය සපයලා ගායනා කරන්නේ. රොඩ්නි වර්ණකුල ඔහුට සහාය වෙනවා. එදා යුගයක විලාපයේ වැඩසටහන ඉදිරිපත් කළේ 1994 රේණුකා බාලසූරිය. සතිකෝ මහමග මැරි සිටිනු දකින විට එදෙස සංවේගයකින් බැලීමට තරම් අපි සංවේදී වී සිටියා. මග දෙපස දැවෙන මලසිරුරු, පාලම්වල එල්ලී තිබෙන මලසිරුරු, ගඟේ මුහුදේ පාවෙන මලසිරුරු දැක දැක ගොළුවන්සේ නිහඬව නිවෙස්වලට වී සිටීමට අපි අවාසනාවන්තය වුණා. මෙහාට එනවද? මේ පිලෝ උඩින් වාඩි වෙනවද? වෙනදා වාගේ මට සීපදයක් කියලා දෙනවද? මම බුලත් පිටක් කොටලා දෙන්නම්, සුරුට්ටුවක් පත්තු කරලා දෙන්නම්. හොඳ සීයා වාගේ අදත් සීපදයක් මට කියලා කිඹු ලිගේ පැටියා තල්ල සුදුයි. ඊයේ මට තේරෙන්නේ, මට කියලා දීපංකෝ, මම කිඹුල්ලු දැකලා තියෙනවා ඕන තරම්. කවදාවත් තල්ල සුදු කිඹුල්ලු නම් දැකලා නැහැ. මොකද සීයේ මේ කිඹුලගේ පැටියාගේ තරක් තල්ල සුදු මට කියලා. මමත් මීට කලින් දැකලා නැ මෙහෙම දේවල්. සුදු කළු වෙලා කළු සුදු වෙලා පෙනෙන මේ වින්නෙහි කාලේ ඕකෙගේ තල්ල සුදු වෙන එක පුදුමයක් නෙවෙයි. ලොක්කෙකුගේ පන්දංකාරයෙක් වෙන්න ඇති, ඒ රොප්පේ ගිහින් එන්න ඇති, ගඟේ පාලනය බාර දීලා පදක්කමක් පැළඳගෙන ඇති හින්ද වෙන්න ඇති. බෙල්ලේ ගෝ මර කැටියා යන එන ඔරු පාරු නවතාගෙන හිටියා. සීයේ මට නම් තේරෙන්නේ යනේ නොරු නවතාගෙන හිටියා කියවට. මම දැකලා තියෙනවා ඌ සමහරවරු පාරු නවත්තන්නේ. මොකද සීයේ සමහරවරු පාරු විතරක් නවත්තන්නේ මට කියලා. පුතේ ඔරු පාරුවල එගොඩ මෙගොඩ යන්නේ මිනිස්සු විතරක් නෙවෙයිනේ, ඔය මෙකී නොකී හැම ජාතියක්ම යනවනේ. ඉතින් උන්ගේ හෙන්චයියලාට විතරක් යන්න දෙනවා කරදරයක් නෑ. අනිත් අයගේ ඒවා තමයි නවත්වන්නේ. මිනි නොකයි
මාතර කිඹු ලිගේ පැටියා අහලා තියෙන හැටියෙන් නම් කිඹුල්ලු සේරම මිනි කනේ උන් මොකද සීයේ මාතර කිඹුලගේ පැටිය විතරක් මිනි නොකන්නේ මට කියලා දීපංකෝ අතිරස උනත් නිතරම කන්න තියෙන කොට එපා වෙනවනේ පුතේ පහෝගිය දවස්වල මාතර ගඟේ පාල ගිය මිනි කොච්චරද කිව්වොත් ඌට ඒවා කාලා කාලා දැන් එපා වෙලා තියෙන ඉඳා මිනි නොකයි මගේ බුලත් විතේ